සාදුුසාදුු නොමස්කාරවීවා බුදුරුවනට සැමද බුදුහිමි සරනයමි නමස්කාරවවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නම්මාස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සාරනයමි සාදු සාදුසාදු පළමුකොට ගුරුදේවූත්තම කල්ලයානමිත්‍ර පරම පූජනීය පෙන්වල්ලොක සාමීන් වහන්සේට මාගේ ගෞරුවාදර වන්දනාව වේවා සාදු සාදුසාදු ගරුතර මහාසංගරත්නෙන් අවසරයි ස්්‍රද්ධන්ත වාසනාවන්ත පින්වතුනේ ඇමරිකාවේ පදිංචි පින්වත් නිශ්ෂංක නිරෝෂන් ජයවන්ත මහත්මා එරන්දි මාලා කුළවර්ධන මහත්මය සහ හසිනී දියනිය විසින් අද දම්මෝසද සධර්ම දේශනාවට අනුග්‍රහය දරනවා විශේසින් මේ උතුම් ධර්මදානමය පින මේ පරලෝගිය බන්ධුවති මෑණියන්ට ්‍රැසිනා ලොකුහෙට්ටි ආච්චි අම්මාට කරලනා ලොකුහැ්ටි ආච අම්මාට සහ අමරදාස රනසිංහ බාප්පාට එ ඥාතීන්ට පරලෝජීවිතයට පිම්පිත් අනමෝදනා කරන උතුම් අදහසින්. අපගේ භහග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කළ ඒකේචි ඕසදා ලෝකී විජන්ති විවිධ බහු මේ ලෝකී රෝගනසන අවසද යන්තා තිබෙනවාද දම්මෝසදන් සමන් නත්හී ශ්‍රී සද්ධරමය නම්ූ අවෂදියට සමාන කිස්තීම අවස දෙහක් මේ ලොව නැත්තේය. ඒතම් පිවත බික්කවෝ මහන්නෙනි සුවපත්වවීම පිණිස මේ දහම්ම සුව පානය කරවූ කෙළයි භහග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ. පංවතන නමුත් කෙනෙකුට මේ ධරමය අහන්ට ලැබෙනකොට මේ දහම් ඔසුවගෙන්න මෙහි දහම් කතා වහන් ලැබෙනකොට ජීවිතය වෙච්චි වැරදි ජීවිතයේ තිබුණ අඩුපාඩු ගොඩාක් තියෙනපුඩුව. සමහර කෙනෙක් නොයේ දුසිරිත්වලට පුරු වෙලා ඒ දුසිරිත්වලින් වාසය කරුමින් ඉද්දී තමයි ඔන්න මේ බණකතාවක් අහන්ට ලැබෙන්නේ. එතකොට දහන්ට ලැබෙනවා මේ කරකර හිට පේවක්කොම වැරදි දේවල්. ගේ ඇතින් අඩුපාඩු සිද්ධ වෙලා කියලා. එහෙම අවස්ථා ඕන තරන් තියන පුළුවන්. ඊනගට තාමත්ඒ අඩුපාඩු වල යෙදිමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුව මේ දහම් කතාව අහන්නේ. ඊනගට වර්තමානය ගත්තොත් එහෙම තරුණ දරුවෝහෙම ඔය අසබ්ිහ දර්ශන නැරබීම් නොඒකුත් ලාමක කටයුතුවලට යොමු වෙච්චි අයට වඩ පුළුවන් මේ දහම් කතා වැහෙන්නේ. හැබැයි හැමදිනාට තමන්ග සියලු අඩුපාඩු තමන්ගි තියන සියලු දුරගුණ ඒ සියල්ල නසාගෙන. ජීවිතය සැපවත් කර ගන්න තියන දේ. මේ ධර්මය නම්මු අවසධය. යම් කෙනෙක් බණහන්ඩ ලැබිලත් ධර්මයහන් ැබිලත් තමන්ගින් වෙච්චි වැරදි ගැන තමංගින් කරුණුඩුපාඩු ගැන හිත තැවෙනව නම් ඒ ගොළු හරියට බෙහෙත තියෙද්ද බෙහෙතදිහා බෙහෙත දැක දැක්ක බෙහෙතගෙන අසාසාඒ බෙහෙත්ත පානය කරන්න උනන්දුවක් නැතුව ඒ ලෙඩේ නිසාම විද වනය වගේ එනිසා හොඳට තේරුම් ගැන්ට ජීවිතය යන්තක් අඩුපාඩු තියෙනවාද ජීවිතයේ යම්තාක් දුසිරිත්තියෙනවාද ීවිත යමතක් වැරදිවිච්චි තැන්තියෙනවාද ඒ සියල් සුවපත් කරගන්න ඒ සියල්ල හදාගඩ තියෙනවා අවසධය ධර්මය එක තේරේව අද ඔබට මේ කියල දෙන දහම් කතාවෙන් එ නිසා හොඳදට සවං යොම මේ දහමහන්ට ධර්මයක්තුරින් ජීවිතයක් කොච්චර සැපවත් කරගන්න පුළුවන්ද අපේ භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවම්පාල වර්ස දෙසීයකුත් තික් මහගයාට පස්සේ දඹදිව එක්තරා මහා රාජයෙක් පහළ වුණ බිදුසාරකීන රජුරුවන්ගේ පොත්්‍රයෙක් ලෙසයි ඒ රාජ්‍යතයට හිමිකන්තියන කුමාරය බිහිුණේ ට වඩා වැඩි මහල් සහෝදරුවරු සියදනෙක් කෙටියා ඔහු තමයි ඒ සියදනාගින් මේ බාල සොහය රෙක්විදිට පවුලට එකතුමේ නම අසෝක මහා පින්වන්තයි මහා තේජවන්තයි තරුණ වට පත් වනාට පස්සේ පියරජාණන්ගේ ඇවෑමින් තමන්ගේ සහෝදරවරු ගාතනය කරලා දඹදිව රාජ්‍යිට පත් වුණ ඒ දඹදිව රාජ්‍ය අල්ලාගන්ටය බොහොම බිහිසුන යුද්ධයක් කළ ඒ බිහිසුුණු යුද්ධ නිසාපිින්තනේ අසෝකට නමකුත් ඇටුණ චන්ඩ දරුණු අසෝක කියලා චඩා සෝ මේ ඉන්දියාවේ අධිරාජ්‍ය බලය පිහිටුඋපකිෙනෙන්නේ පින්වතුම් හැ තින එතු අධිරාජ බලය පිහිටුවීම පිණිස ඉතා බිහිසුුණු කර යුද්ධ දස්ගානක් කරන්ට ඒ චන්්ඩාසෝක අධිරාජයායට සිද්ධ වුණාඒ යුද්ධ කියලා කිව්වහම කොයි තරම් මලේච්ච මිනිස් ගාතනද මිනිස්ක හතට රාසියක් කරලා රාජ්‍යබලයට පත්වනාට පස්සෙයි මේ රජරුවන්ගේ හිතේ දැන් අර කරවපුූ බිහිසුනු යුද්ධ ඒ යුද්ධවැලදිී අහිංසක මිනිස්සු මැරිච්චි හැටි සමහරලාට තමන් කිපිලා ගත්ත තීරණ නිසා හිංසක මිනිස්සුන්ට දරුණු වදබන්ධන දීපපු හැටි මේවා මතක් වෙන්ඩ ගන්නවා මේවා මතක්ක වී හිත පැෑරෙන්න්න පට ගත්තා රාජත්වය තිබුණට ඒ රාජජිං කිසිම සැපයක් කිසි සැනසිල්ල අසෝකා දිරාජයට තිබුණි නෑ හැබැයි එහෙම වාසය කරනකොට අසෝක අධරාජයා දවසක් තමන්ගේ රාජමානිිගාව උඩුමහල් තලයේ ඉන්නකොට රාජාංගනය දිහා බලාගෙන ඉන්නවා. එකට පේනවා රජමිතුලේ ඉතාම සංසුන් ඉදුරන්න ඇැතිව සාමීන් වහන්සේ නමක් වඩිනවා හත්හැවැරදි බොහොම පුංචි සාමීන් වහසේ බඩිනොම අසෝකදිරාජයට පෙවුණකි නොමේ හරයට මේ කැල්ලදිිච්චි මිනිස්සු අතරේ මිනිසු ගොඩා කලවට මිනිස්සු තමන්ගේ කටයුතු නිසා කැඹිලා සැසිල්ලක් නැවනන්නේඒ සැනසිල්ලක් නැති මිනිස් අතර මේ පුංචි සාමනීර නම පාඩුව වැඩම කරනවා දොටු පමණින් හිත පැහැතිී ගිය රාජපුරුෂයන් නැවලා අසෝකදිරාජය මේ පුංචි සාමනයරණන් වහන්සේ කවුද පින්වතුන වේ සාමනේර සාමීන් වහන්සේ අපගේ නිග්‍රෝධ සාමනේර මහරහතන් වහන්සේ ඒරහතන් වහන්සේ නවා. මේ සාමනීර රහතන් වහන්සේ තමන්ගේ රාජමාලිගාවට වැඩම කරවා ගත්තා. රජමාලිගාවට වැඩියට පස්සේ මේ සාමනීර රහතන් වහන්සේ රජුරූ කියනවා පුංචි ස්වාමීණී ඔබ වහන්සිේ කැමති තැනක වැඩඉන්නකිවා. එතකට මේ රහන් වහන්සේ බලනවා තමන් වහන්සසිට වඩ වැඩිහිට භික්ෂුව රජමාලිගාව පේන්ඩ නෑ. එනම් මෙතන තියෙන උස්මාසනය තමන්ට තමයි සොදුසු කියන රජුරෝ වාඩිවෙන සිංහසනය නගට සාමනයට රහතන් වහසේ වැඩම කළ. සිංහසන වාඩිවෙන් උුසමදිී. රජුරෝ තම යත දුන්නේ උන්වහන්සට සිංහසනය වැඩහින්ට. සිහසුනේ වැඩහිටපුුවම චණ්ඩාසෝක රජුරුව අහනවා ස්වාමීනී ඔබහන්සේ විච්චර පහන්ව ඉන්නේ ඔබහන්සේ යම් ධරමයක් ඉගෙනගත්ත නිසා. සාමිනී ඉගනගත්ත ධරමය මට කියා දෙන්න පුළුවන් දෙකෙ ලැහොවා. ආන්නේ වෙලාවෙේ නිග්‍රෝධ සාමනේර මහරහතන් වහන්සේ අසෝක අධිරාජයාට ධර්මයක් දේශනා කළා ඒ ධර්මේ මහිත නවපින්ව තුළලා අහලතේවා තමයි ධම්මපදයේදී භහග්‍යතුන් වහන්සිේ අප්පමාද වර්ගයේ කරන ලද උතුම් ගාතාවන් එකින් එක පහදලා කියල දුන්නා මේ චන්ඩාසෝක අධිරාජයට ඒ දහම් කතා වැැහුවට පස්ස පිංවතුනේ අර අධිරාජයා තුළ තිබන සියලු වේදනා භාාවගිය අප්‍රමාදී වෙන්ට්‍ර කියන කාරණා වැැහුණම තමන්ගේ ජීවිතේ කළ යුතු දේගැන වැටහෙම රජුරුවන්ට ඇති වුණා. අර යුද්ධ නිසා ඇැවිතවී හිටුපේ ගාතන නිසා ඇවිතවී හිටුපේ කෝමත්තරලා පිතනක ඊතරම් සේවයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයටට ඊට පසේ රජුරූ කලාාද. ඔබකාගෙන්වත් ඒ චණ්ඩාසෝක අධදිරාජයගෙන් වෙච්චිතරම් බරපතල මනුස ගාතන සිද් වෙලනෑ. බරපතර වැරදි සිද්ධ වෙලනෑ. නමුත් සමහරටෝබ ඔබාතිං වෙච්චි පුංචි දෙයක් ගැන හිතහිත තැවිමිගෙන්වා. මේ ධරමේ නම් අවසදය හම් වෙලා. ඒ අවස දෙහ ගැන දහමගෙන කතාව රැව් පිළි රැව් දෙෙනවා. නමුත් සහරිටි පරණමුොකක්හරරි පිළි වෙච්චි දෙයක් ගැන ත හිතා හිත හිත තැවමින්ෙන්වා. ඒත් තැවනසිත් අත්හැරලා අද මේ ධර්මයට කංයමාගෙනහන්ට එදා චණ්ඩාසෝක අධිරාජයා ධර්මාසෝක බවට පත්කළ දහම් පරියාය. මොකක්දේ අපමාධවර්ගය. අප්‍රමාදීවීම ප්‍රමාද නොවීම ගැන භහග්‍යතුන් වහන්සේ ධහම පදයේදී මෙන්න මේ ගාතා වදාලා. අප දු අමත පදන් පමාදු මච්චුණු පදන් අපමත්තානමයන්ති ඒ පමත්තායතමත භාගිතුන්හසු වදාලි අප් මාදුු අමත පදන් කුසල් වැඩී මෙහිලා, අප්‍රමාදීවීම යනු අමරත පදයයි අමරණීය බව උපදවන පදයයි පමාදෝ මච්චුණෝ පදන් ප්‍රමාදය යනු මලවුගේ පදයයි අප්‍රමත්තා නමී අන්ති අප්‍රමාදීව දහමේ හැසිරන උදවිය අමරණීය වූ නිවන කරා යන්නේය ජී පමත්තා යතා මතා ප්‍රමාදී උදවිය ජීවත්වෙලා උන්නත් ඔවුන් මලවුන් වැෙනීය එහෙමතමයි අප්‍රමාදය ශාස්තෘූන් වහන්සේ වර්ණ කළේ එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කලා බුදුරජාන් වහසක දැරමී තිබෙනවා යන්තා කුසල් ලැද්ද ඒ සියලු කුසල් දහම් අප්‍රමාදයේ යැයි කියන එකම එක තනි වචනය ඇතුළට බහන්්ඩ පුළුවන් කියනවා. එක හරිර මේ වගේ කියනවා. ගොඩබිීම ඇවිදගෙන යන යන්තා සත්‍යය වන්වද ඒ සත්‍යෝ සියලුදිනාගේ පාසටහන් හස්තියාගේ පහසටහන ඇතුළි තියන්න පුළුවන් ඒක විමකක්ද පින්වතුන හරිට මෙහෙම පුංචි කෝප්පයක් අපට අරගෙන ඒ පුංචි කෝප්පේ අපට ලොකු ජොග්ගුවක් ඇතුළට දාන්න පුළුවන්. ඒ ජෝගුවයි කෝප්පෙ දෙකම අපට කොරහක් ඇතුළට දන්න පුළුවන් ඒ ජොග්ගුවයි කෝප්පේ කොහයි කියන තුන මපිට ලොකු බේසමක් ඇතුරට දන්න පුුවන් එකට හේතුවමොකදද බේසම විශාලත්වෙන් වැඩි නිසා. ඒ වගේ මේ ගොඩබිම ඇවිදගෙන යන යන්තක් සත්තු ඉන්වාද ඒ සත්‍යයන්ගේ පියවර සටහන් මේ පොළොවේ පිහිටනවාද ඒ පියවර සටහන් ඔොක්කොම හස්තියාගේ පාසටහන ඇතුළේ තියන්න පුළුවන් හස්තියාගේ පා සටහන ඒ පියවරකින්වත් වහන්න බෑ. හේතුවමකක්ද හස්තියාගේ පියවර සටහන සියලු පියවර සටහන් වලට වඩා විශාලත්ව වැඩි නිසා. ආනනොය වගේ කිව්වා මේ ජීවිතය තුළ ජීවිතය තිබෙන යම්තා දුසිරිත් ඇත්ත. යන්තාකඩුපාඩු ඇදද. ඒ සියල් මේ නිවැරදි කර ගැනීම පිණිස තිබෙන කුසල් සියල්ල මරගණ දාන පුළුවන් කිව්ව අප්‍රමාදය කියන එකම එකදය තුළ. ඒ අප්‍රමාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ අප්‍රමාදය යනු අමුරත්ත පදයයි කියලා මේ අප්‍රමාධය උපද වගණ්ඩ තියෙන් නේම සිහියෙන් සිහියෙන් වාසය කරනවා කියලා කියන්නේ අප්‍රමාදීව වාසය කරනවා කියන එකයි. සති බලය තෝරණකට බුද්ධ දේශනාව තෝරනවා සති බල කියලකිවේ ඇයි සිහිජනම් වූ බලය කියලා කියන්නේ ඇයි පමාදේ අකම්පියටටේන සති බලන් ප්‍රමාදය ඉදිරිගේ කම්පා නොවන්නේ යන අර්ථෙන් සිහියනම් වූ බලයයයි කියයි එදකොට සිහිය කියලා කියන්නේ ප්‍රමාදය කියන එක පරද වඩ තියෙන බලය. කෙනෙක් සිහියන් වාසය කරනවා කිය කියන්නේ. ධරමය තුඩ කුසල් වැඩීමේ වැඩපිරි වල තුඩ ප්‍රමාද වෙන්නේ නෑ කියන එක.ඒ ප්‍රමාදය අඳුනගන්නේ අප ප්‍රමාදය අඳුනගන්නේ නුව නැති කෙනා. ඒ තන් විශේසතුඥත්වා අපමාදම්හි පන්ඩිතා. අප්‍රමා පමෝදන්ති අරියානංගෝච්චරේරතා. ඒතන් විශේසතූ ඥත්වා අප්‍රමාදම් හි පණ්ඩිතා. අප්‍රමාදීව කුසල් වඩන්ට මහන්සි ගන්න කෙනා තමයි කියනවා. ඔය ප්‍රමාද අප්‍රමාද දෙකි වෙනස දන්නේ. නැතිගෙනාට ප්‍රමාධ අප්‍රමාධ දෙක කියන එක මොකක්ද කියලවත් තේරෙන්නේෙනෑ. ඒ අප්‍රමාදීව කුසල් වැඩන්ට මහන්සි ගන්න අය ආරයන් වහන්සේලාගේ නවා තැනවන සතිස් බෝධි පාක්ෂික ධර්මවලම ඇලනව කියෙනවා. සත්තිස් බෝධි පාක්ෂික ධර්මව කියලා කිව්වෙ සතර සතිපට්ටාන, සතර ඉරදිපාද, පං්ච ඉන්ද්‍රිය, පංච බල, සප්ත පුජ්ජංග ඊළඟට ආරි අෂ්ටාංගික මාර්ගය ඟට සතර සම්මප පදහන වීරිය කියන මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තුළම ඔවු නැලෙනව කියනවා. අප්‍රමාදී ගුණේ ගැනමයි සතුට වෙන්නේ. නොබමාන ධර්මය හැසිරීම කියන එකම ගුණ ගැ නුව නැති අය සතුටු වෙනවා. නුවන නැති උදවට පින්වතුනේ අප්‍රමාදය ගැ කොච්චර කතා කළත් එකට හිත පහදින්නේ. ඒ අය හරිට අවෂධයතියාගෙනත් රෝගීව ඉන්න උදවී වගේ. තේජායිනු සාතතිකා නි්චන් දල්හ පරකමා පුුසන්තිදිරනිබානන් ජෝගකේමන් අනතරං එ ප්‍රඥ්ඥාවන්ත ශ්‍රාවකයූ නිරන්තරෙම්ම, ධරම මාර්ගය වඩනවා. හැම තිස්සෙම දැඩිවීරියෙන් යුතුව ධර්මය හැසිරෙනවා. ඒ නිසා ඒ අය පුසන්තිදිහිරා නිබ්බා නං නිර්වාණය ඉස්පර්ශ කරන්නේ මේ සියලු භවබන්ධනමරින් නිදහස් ව නොපමාව නිර්වාණය ඔවුන් ඉස්පර්ස කරනවා වදම්බල නික කාලෙක බුදුරජාණන් වහන්සේ වැඩයින් කාලමක වුණනි ක් ති තිස්ස භික්ෂුව මහනවිඩගේ බැඳපු අලුත තිස්සගේ සිටිපුත්‍රයෙක් මේ තිස්සනම් වූ සිටුපුත්‍රයායට අහන්ඩ ලැබුණන පින්වතුනි බුදුරජාණන් වහසගේ ධර්මය. විවාාවෙච්චි අලුත නිසා බිරදග අවසරේ ගත් අබොහෝ මමාරුව බිඳර කිව සොදරී ඔයාට මං හම්භ කරපපු ධනවස්තුවතියනෝ ඕන තරන් ඔයගේ ජීවිතයේ පහසුවෙන් ගත කරන්නට. එනිසා ඔයා වෙහෙසින්ට උමනා වරන්නේ මට මේ පැවිද්ධ කියීනක සුන්දර දෙයක් මං පැවදිවෙනවා. ඔයා ඒ ධනවේදන් කරල ඔය සතුට විදිවිට ජීවත්තයෙන්ට කියලා මේ බිඳර වවසරේ දීල තමයි මහනවිඩාවේ මේ තිස්ස තරුණයා පැවදි වුණනාට පස්සේ දැ තිස මින්හසේ මනවිලා. අ තිස්ස සාමිහස ගිහි කාලි බිරිඳ. තමන්ට සන්තූස විදිහි ලාමක ජීවිතයක් පටන් ගත්ත. නොඒකුත් පුරුෂය ඇසුරු කරනවා එහෙම පටන් ගත්ත. පටගනදැන් කාලෙ ගත වෙනවා. කාලි ගත වෙනකුට තිස්ස සාමීන් වහන්සේ වනයේ භහාවනා කරනවා. මට මතක විදරීම සිද්ධිය සිද්ධ වනේ අන්ද උන්න්නහසේ භාවනා කරනවා. අන්දමනයට වෙලා උන්හසේ භාවනා කරනකොට බිරිඳ මාස ගානක් තමන්ට සතුු විදිහට ජීවත් වුණම්. එකදවස බිරිඳට විකන් හිතට හිතු විල් ලක්නවා. දැම්මං මට සන්තූස විදිහට මගේ ජීවිතය ගත කරනු. හදිසිය හැරයි මගේ ස්වාමී පුරුෂය මේ ධනය හිමිකාරය සිවුරු වැරලා යාවත්තීම මට මේ ජීවිත නැතු යනවා ඒ නිසා සිවුරු වැරලා ඔවේ ආපහු ගිහිවෙන්ට කලින් දව මහන වෙලා ඉදදිමි වැරයක් කර ගත්තන හරි කියල කවුදු මෙහිතන්නේ තමන්ගේ බිරිඳ හිතලා තමං එකට ඉන්න පුරුෂයකුටම දපසක් කියනවා මේ මට හර බයයි මෙය මගේ මනුස්ස්‍ය ආයවතාව සිවරුවෙල්ල එවි කියලා. ඒ නිසා ඔය කැලයිට ගියපිකි කැලේදිම ඉවරැක් කර දාගන්න තියෙනනොනම් බොහෝම හොදයිකිවා. මේ වැඩේ බාරදුන්න හොරු මුල්ලකට හොරමුලට බාරදුන්නහම මේ හොරු කියපු සටහන් වට ටනුව ගිහිල්ල මේ වාමින්හස ොයාගත්ත උන්හස කෙලේ භවනා කරනවා. උන්නහන්ස හම්බෝනාට පස්ස මේ හොරු කඩුවදික් කරලා හනවා. උබද තිස්ස කියන්නේ. සැවැද්දුවර හතලි ස්කෝටියක් ධනයට හිමිකං කියපපු තිස්ස උබද කෙලෙවා. මිහසික ව ඕවුමංකිවාත් තැල්ලා මහන වුණා අපිට ඔගෝ මරණන්ඩි කියෙලා ඕඩර එකක්කම් වෙෙලතිෙන්නේ මරණට ලැහැත්තුව ඇකිවා. එතකොට මේ තිසසාමිහසේවිද්දී නිවන ස්පර්ස කරලනේ උනාහසිගේ හිතට රැ්පුංචි වේදනාවක් ඇතිවුණා උන්හසිකවානහි මන්තාව මහන විච්චි වැඩේ ඉවර කරගෙන නෑ මරන්ඩිපාකිවා බැබැ උබ බිරිඳ අපිට දීට තියෙන්නේ කි්වා ඕඩ එක. අපි සල්ලි අරගෙනවරයි නිසා මරන්ඩමඕන කිවා. එතකට දිස්ුසාමීන් වහන්සේ කල්පනා කලා ද මරණින් බේරලු විදිහෙන්නේ. තිස තෙරුන් හසේ තනවා කොහොමත් මරණය මංකරා පැමිණණ එක. හැබැයි මේ දහම් ඔසුව හැම ජීවිතයකම් මට හම්ුඉන්නේ ං උත්සාහ කරටඕන මේ ජීවිතය මරණයට පෙර මේ දහම්මුසුවෙන් ජීවිතය සැපවත් කර ගන්ට හොරුන්ගෙන් කිව්වා මට දෙඩ බැයිද දවසක් මට දවසක් දුන්නු තැති හෙටරෑ මේ අදරෑ ගතවෙලා හෙට ඉරපායනකොට උඹල මව මරපල්ලා. එතකොට හොරු කිව්වා මේ කැලේ උබ දැ කාලයයක් ඉදර උඹ ටර. ෑ ගනාන්දකාරය උබ පැනලාව බෑකිව්වදින්ට නේමම් පැනල යන්නේ කිවා එතකොට හොරු අහනවා මොකක්ද සාක්ක ඔබ පැනල යන්න කියන්න එ තිිස්ස තරන් වහන්සේ එතන තිබුණ පින්වතන නිසාමාන්‍ය ප්‍රමාණ ලොකු ගලක් මේ ගල අරගන මේ හොරු ඉස්සරහම තමන් වහන්සකි දනිස් දෙක බිඳ ගත්තා ගලෙන් ගල නැගිරිට බේ උන්හසිට ධනහිද් දෙක බිදගෙන එහෙම ගහමලොට වෙලා තෙස්තරෙන හසයනෝදෙන් දනහිද දෙක ිදිල නැගිරින්න බේ ඇව දැන් ඇතිතුමලට සක්කි ඇතියකිවා හරි ආශ්චර්යයන් වහන්සේලක් ජීවිත අර මුකූද නොහිත සාමාන්‍යයෙන් ඔය වගේ විවෙලාව කොච්ච හිතුවිට ගොඩක් හෙතටයෙනවද මං ආදරය කරලලා මං කඇන්දගනාපු මගේ බිරිද නේද මේ වැඩේ බාරදුන්නේ කියලා ඇගෙන බන්දරයක් ඇතිවෙන විදිීට හිතුවන. ඇගෙන දේශයක් ඇතිවෙන විදිීට හිතුවවෙත්න. හොරු ගෙන දේශයක් ඇතිකරගත්තෙත්නේ හරි ආත් චතියයි. ඔන්වහන්සේ අප්‍රමාදීව යමික් ධරමය හමුවූ මොහොති කරගත යුතු දේතමයි ඒ ධර්මයේ අප්‍රමාදීව යෙලීම ඒක කලා. අනික් ඒවා ගෙන මුකු තුූල හූල වාසය කළින් නෑ. හරි පුදුමයි අරුුණෝදය වෙනකොට සියලු කෙලෙස් නසලා. රහතන් වහන්සේ නමක් බවට පත්වන හොරුන්ගේ කඩු පහරින් උන්වහන්සේ ගාතනය වුනා පිරිනොම් පෑවා. නිවන ස්පර්ශ කරලා. ආ්‍ය ඒ අයගේ ජීවිත මේ ධර්ුම අවසදි සදාසූපත් වුණ. උට්ටානවතුෝ සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනු සංඥතස්සච දම්ම ජීවිනු අපමත්තස්ස යසූභීවඩ්ඩති භාගිතුනාසි වදානේ උට්ටානවතු. ය කෙනෙකුට තියෙනවනං නැගී සිටිනා වීරිය සතිමතෝ සිහය හොඳට පවත්වන වනම් සු්චි කම්මස්ස එයගේ ක්‍රියාවන් බොහොම පිරිසිදයිනම්. නිසම්මකාරිනෝ හොදට නුවින් විමසලානං හැමතිස්ස එම කටයුතු කරන්නේ. සංජතස්සච හොද සංවර කෙනෙක් නම් දම්ම ජීවිනෝ ධර්මානුකූල වනන් ජීවත්වෙෙන්නේ අප මත් අස්සේ යසෝබිහි වඩ්ඩති. ඒ අප්‍රමාදී තැනැත්තාගේ කල්්‍යානර යසරාවය දස අත පැන නැගේ සත්පුරසිූ අතරි ඒ පුද්ගලයාගේ කල්්‍යානරාවය පැතිල නො එකට නොපමාව පිගුතු නිමවාද කරගන්න ඕනනි. නැගී සිටිනා වීරිය ගොඩාක් අයට නැගී සිටිනා වීරියය කියන එක නෑ දැක ධර්මය හම්බුුණාවත් කරගන්නේ වැරදි පැත්තට අයයෝ මට වැරදුනා අයෝ අපි වැරදි කළා කිය කියා කිය කියා තමන්ගේ අතීතය ගැන හිත හිතා තැබෙන බොහෝ දෙනෙක් බොහෝ දෙනකුට හැකියාවක්නේ ධර්මය හම්බුවන්ට පෙර තමන්ගේ තිබුණ වැරදි ඉක්මනින් අත්තෙරල දාල නැගී හිටින්ට ට තියන්න ඕන නැගහිටින වීරිය. මෙච්චරකාලයක් හොඳට සිහිය පවත්තන්නට මහන්සිගත්ති නැත්තඟගයා උත්සාහ කරන්න ඕන මේ මොහොතේ දලා සිහියපුරුදු කරන්න. මෙච්චරකාලයක් තමන්ගේ ක්‍රියාවල් අපිරිස්තුදදු උනානං තමන් අපිරිසිුදු කායික ක්‍රියාවලින් යුක්තුනා නඟ කියෙන්නේ ප්‍රාණගාතය සොරකම සල්ලාලක මාදයට හුරුවවෙලා හිටියන. ඒවා මේ මොහොතේ ඉදල්ලා නවත්තන්න ඕන. වෙන්න ඕන තමන් බොරු කේල හිස්ව වචන පරස වචනාදී පාවිච්චික කර වචනය අපිසුදුන ගත කළේ මේ මොහොතේ ඉඳලා නවත් අන්න ඕන. ආනයේ විදියට තමන්ගේ කායක වාචසික මානසික කියන ක්‍රියාව එ පිරිසිදු කරගන්න වනන්. නිසම්මකාරිනෝ නුවනින් මිමසලාමනන් ජීවිතය කටයතු කරන්නේ නන විමසලාවා කියලා කියන මොද පින්වතුන. මේ මං කරන කියම හිතන දේවල් කුසල්ද. අකුසල්ද, මටහොදයිද, අනුන්ට හොදයිද. මෙවට නුවනැත්තු ප්‍ර සංසා කරනුවාද. මෙන්න මෙහෙම විමසන් ඕන. එහෙම විමසලා බලලා බොහෝම සංවරව දැහැමින් ජීවිතය ගත කරන වනම්. ඒකෙනාගේ කීර්තීරාවය එහලින්ම පැතිරී යනවා. එයාගේ කලින් වෙච්චි වැරදි ගැන කතාව කදාල වෙන්නේන්නේ එයා අප්‍රමාදයේ නම්මු බලවත් කුසලින් ඒ පරණ වැරදි ඔක්කොම නසල දෙෙන්මා. භාග්‍යතු අහසිේ කාලයේ හිටියා බුදුරජාන් වහස වැඩන්න කාලී තබ පාට දත්තින බොහොම රෞද්‍ර මිනිහෙක් මනුසැගේ න තබ්බ දාටික. ය තබදාටිකයා පනස් අවුරුද්දක් කලින් කොට සාමාන්‍ය තරනවා ඇසසි දල පනසවරුද්දක් කියල කියන්නේ. මනුසය සාමාන්‍යෙන් අවුරුදු හැත්තෑව විතර වෙනකං කළේ චෝර ගහතක වැඩි චෝරගාතක කියකි්වි රජ්ජුරුවන්ගේ ම රජ්ජුරුවන්ගේ අධිකරණ රජරුව මරණදණඩන නියම කරන හොරුන්ම බෙල්ලපල මරන්නේ මෙ චෝර ගහතකය අපි කියන අලු ගෝස්සුව කියල අලු ගෝස වැඩි කරේ සාන වරුද හැත්තවගේ වස වෙනකට එ මේ තබ්බදාටිකට අමාරුයි වයසහින්ද කඩුවෙන් වේගවත් පහරක් ගහගඩ ශරීරයට පණනේ. එ සමහර හොරුන්ගේ බෙල්ල කපන්න දෙතුන් පාර කොටන් ඕන කියනු. එතකට මේ වැඩේ හැියන්නේන ඊට පස්සේ චෝරගහතක රස්සාාවෙන් ඔහු අස්කරලා අලුත්තිං චෝරගහත කෙනෙක් පත් කළ ඒ හස්කරපදව රජවුව ඉන් ෑග බෝග දී. ඒ අස්කරපු දවසී මේ තබ්බධටිකට සාරිපුත්ත මහරහතන් වහන්සේ මොුණ ගැවුණ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තබ්බ දාටිකට ධරමය කිව්වා. ඒ දහම් කතාව කරනකට තබ්බ දාටිකගේ ගත්ත වෙව්ලන්න්න ගන්නවා මොකද ව දහම් කතාව තුළ කියන්නේ කුසල් අකුසල් ගැන එතකොට වෙව්ුලන තබ්බදා ටික දිහා බලාගෙන සාරයකුත්ත මහතන්හන්සේ යනවා මොකෝ මේ දහම් කතා වහනකොට ඔබ වෙව්ලන්නේ. කිව්වා අනේ ස්වාමීණී මගේ හරයට වැරදි කෙරුණානේ. මට බයහිතනවා කිව ඔබහන්සිේ ඔය කතාව කරනකොට. කිව ඔවබාතින් විච්චි වැරදි මනුවද. ස්වාමීණී මමනු ෑ චෝර ගහතක වැඩයි කලින් මං මේ මගේ අදදකින් කීදනින්ගේ බෙලි කැපවද කියලා මට මතක නයකිවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ යනවා තබ්බදාටි ඒවැඩේ ඔබ කළි ඔබේව්ම නාවට නැත රජුරුගිවම නාවටද කිෙවා. අනිස්වාමනි මට නං උම මරණ් කිසිවුමනාවත් තිබනේ රජුරුවන් ගෙවුම නාවට කෙරුණේ. ආහිනන් තබ්බදාටික ඕක අතැහෙලදාට අතහරල දාලා දැම්ම කියන එකට අවධානයමු කරන්නට. ප්‍රමාදවෙන්ට එපා හොඳ අවධානක් මේ ධර්මය හැසිරෙනකිවා පංවතුන ධරම කියන කාශ්චර්යයි. ඒ නිසාමමට දහම් ඔසුව කියලා කියන්නේ. අර පනස් අවුරුද්ධක් තිස්සේ චෝරගාතක වැඩේ කරපු මිනිස්සු ගණනාවකගේ හිස කඳී වෙන් කරපු ඒ තබ්බ දටික එදාම ධරමය අවබෝධ කළ ගත්තා එදාම ධර්මය අවබෝධ කරගෙන ඔහු සෝතාපන්න ශ්‍රාවකක් බවට පත්වෙලයේ කළුරිය කළේ. මේවා හිතනකොට මේ අහනකොට ඔබට තේරෙනවාද අපේ ජීවිතවල වෙලාතියෙන වැරදීවිදිහට අපි මහාපරිමාණින් හිතනේවා කොයි තරම් පොඩිදේවරද. හැබැයි පොඩිදේ වනත් ලොකු ප්‍රශ්නය බවට පත්වෙනවා ධර්මය කියන එක මේ මොහොතේද ලවත් ඔබ ජීවිතයට සම්බන්ධ ව නැත්ත. ඒ මහාලොකුයි කියලා හිතන වැරදි ඔක්කොම ඒ මහාලොකුයි කියලා හිතන අකුසල් ඔක්කොම නැසිලාගේ ජීවිතය සුවපත් වනේ ඒ අයගේ මෙ ධරමය කියන එක සම්බන්ධ වෙච්චි නිසා බුදුරජාන් වහන්ස වදාන මෙහෙම. උටානනපප මාදන සංඥමීනදමීන්ච දීපංකයිරාථමිධවිී යංවෝගෝනාභිකීරති භාගිතුන් වහස වදාළ මෙහම. උටානී නප්පමාදීන සංඥමීන දමීනච්ච. බුද්ධිමත්කිනා කරන්නේ දහම් කතාව අහනකුට වීරෙන් නැගී හිටිනවා තමන්ගින් විච්චි වැරදි අඩුපාඩු ඔක්කොගින්ම නැගටිනවා. කයින් වැදි කෙරුණු නං එයා ඉක්මනින් නැගිට ගැන්නවා. මඟින් වැරදි කෙරුුණු මංනායි කරන්නේ. වචනයෙන් වැරදි කෙරුණන ඉක්මනින් නැගිටිනවා මංනායි කරන්නේ. තමන් මනසිං වැරදි කරන ලෝබකං ඉරිසියාකං මේම කරන්න න මඟය කරන්නේ එය යිකින් නැගිටිනවා. තමන් ඔයම මේ මාධ්‍ය භාවිතී නොමඟට යොමලා හිටියනම්. අසබ්බිහි දර්ශන නරබන්න මේ වගේ ලාමක කටයුතුළට යොමිලා හිටියන නෙම ආය කරන්නේ කෙලා ය නැගිටිනවා. ඒනඟට තමන් යොමිලා හිටියනං වනයම් හූ තමන්ගේ ජීවිතී අයහපත පැත්තට යොමු කරවන දේකට අපි හමත් පැන් මාධද්‍රව්‍ය පාවිච්චිත්‍ර. අදද වෙනකං යොමුවෙලා හිටිය. මේ බණ කතාව අහපු ගමන් ආධි්ානයඇ එකති කරගන්න නෑමං ආය කරන්නේ. උට්ටානේන බුද්ධිමත් කෙනා කරන්නේ වීරියෙන් නැගී හිටිනවා. වීරී නැගී හිටලා විතරක් ඔහු නවතින්නේ. අපප්‍රමාදන අප්‍රමාදී වෙනවා මෙච්චරකල් කයින් වැරදි කලා නන් ඒ වැරැද්දි නැගිටලා කයින් යහපතයෙදෙනවා. වචනයෙන් කරපු වැරදිවලින් නැගිටල වචනීෙන් යහපතය හෙසිට නොදැ බලන්න. ධර්මාසෝක අධිරාජය මහා බිහිසුුණු යුද්ධ කලාානේ. ඒ යුද්ධ නිසා තැවිමින් හිටිය බණ කතා වැැහවට පසේ මේ දඹදීවු තලී ඉතුමාට පස්සේ කවුරුත් එහෙමි එකක් කලේ නෑන. අසු හාර දහස විහෙර විහාරීදි කළා පස්සේ මහා සංගරුවණත් එක කතා කරගෙන ධරමය දම්ඹදිවට විතර සීමා වෙලා තිබ්බ ධර්ම විජයක් ස්වාමීනි අපි කරන්නට ඕන කියලා රජරුවන්ගේ අනුග්‍රහය රාජුරුවන්ගේ තිබුන් රාජකී බලය පාවිච්චි කරලා මේ දේශ දේශන්තරවලට ධර්මය ප්‍රචාරය කළා. ඒවගේ තමන්ගෙන් වෙච්චී වැරදී වලින් වහානැගී හිටින්ටත් යහපත පිණිස පවතිනද නොපමාව කරගටත් බුද්ධිමත් කෙනා දක්සයි. සංඥමේන එයා හොඳට ධර්මය තුළ තමන්ව ංවර කරගන්නවා කයසංගවර කර ගන්නවා වචන සංගර කරගන්නවා මනස සංවර කරගන්නවා දමේනච දමනය වෙනවා. ජීවිත දමනය නොවී තියෙන පුළුවන් පිංගතුනේ බනාහන් නැතිතක්. හැබැයි දහම් කතාව ඇසීමින් ජීවිතය දමනය කරගන්ට බුද්ධිමත් කෙනා දක්ෂ වෙනවා. බුද්ධිමත් කෙනා ගැන මේ දහම මේ අවස්ස්‍ය දෙයක් කියලා බලනකොට අපට පේෙන්න්නම බද්ධමත් කෙනගේ ස්වභාවය තමයි පින්වතුනේ ධරම කියන අවසදේ හම්බ වනාම තමන්ගේ ලෙඩේ ඒ අවසදේ පානය කළ සූපත් කරගන්නවා බුද්ධිමත් නැති කෙනාගේ ස්වභාව ධර්මය කියන අවසදේ හම්බුවෙලා අවසදේ තියෙද්ද හූල් හුල්ලඉන්නවා අවසදේ පාවිච්චි කරන්නේ නැතිව මෙ බුද්ධ ශාසනයේ අම්බ පාලී අඩ්ඩකාසී වගේ ගනි කව හිටිය. ඒ ගනිකාවන්ගේ ස්වභාවේ ගැන ඒ ඒ උත්තමාවියෝම අරහත්තට පත් වුණට පස්සේ අතීත ජීවිතය ගැන විස්තර කරනවා. එතකොට කියනවා මේ අපි වේසා ගෙවල් වල දොරකඩට වෙලා බලාගෙන හිටියේ හරියට මේ මෝඩෑගන්ඩ ඉන්න හිංසක බුවන්ව ඩැහැගන්ට ඉන්න දරුණු සිංහයෝ කොටි වගේ කියනවා. පුරුෂයෙක් පාරය යනකන් බලාග ඉන්නවා කියනවා ස්ත්‍රී මායම කියන තොන්ඩු අත තර වැඩයක්කාරයෝ වගේ බලාන හිටිය ඒ අඩ්ඩකාසය අම්බපාලී වගේ වෙසඟනන් දවසට පුරුෂයෝ කහිපදිනා ඇසුරු කළ රාගීෙන් දැවමින් පුරුෂික් දකිනකුට බලවත් රාගපිපාසාවකින් පෙිච්චි අයන් ධරමේ මුණ ගැහෙලා ජීවිතය දමනය කර ගත්තා. රාගහුල් නසල රාග නම්මු රෝගය නසලා සුවපත් වනා එහෙම අයත් ජීවිතය සුවපත් කර ගත්තා නම් මේ ධරමයෙන්. ඇයි අපට බැරිදද අපේ අඩුපාඩු මේ ධර්මය තුළින් සුවපත් කර ගන්න පින්වතුන අවශ්‍යය අප්‍රමාදී බවයි. අවශ්‍ය කරන්නේ කුමක්ද අප්‍රමාදී බව අප්‍රමාදී වුනොත් ඒකෙනා දීපං කයිරාත මේදහවී යංගෝගහෝ නාභිකීරති. මේ කෙලෙස් සැඩ පහරට යට නොවෙන. දූපතක්. ඔහු ධර්මේ තුළින්ම හදාගන්නවා. පමාදමනුයුන්ජන්ති බාලාදුම් මේ දිනුජනා අප්‍රමාදංච මේදවී. දනංසෙටන්වරකති භාගිතුන් වහන්ස වදාන්නේෙ ප්‍රඥ්ඥාවක් නැති මිනිස්සු ප්‍රමාදයටම කියනවා ඇලෙන්නේ. නමු බුද්ධිමත් කෙනෙක් නම්. ධරමය මොුණගෙහුුණට පස්සේ අප්‍රමාදී බව කියන ගුණේ රැකගන්නේ. තමන් සන්තකයේ තියෙනු මහා ධනයක් ආරක්ෂා කරනව වගේ. තමන් සතු මහා ධනයක් තියෙනකොට මනුස්සෙකුට ධනලෝබී මිනිහට ධනයට ලෝභකංකරනු මනුස්සයට තමන් සන්තක මහා ධනයක් තියෙනවනන්. කොයිවෙෙත් ඔළුවේ වැඩ කරන්නේ ධනය ගැනමයි. බුද්ධිමත් කෙනකුට මේ ධර්මය මොන ගැහුණුත් ඒකෙනගේ ඔළුුවේ නිතරම වැඩ කරන්නේ අප්‍රමාදය. ප්‍රමාදනොවී ධර්මය හැසිරෙන්ට ඕන. ප්‍රමාදනොවීීම ධර්මේ පුරුදු කරගට ඕන ආමකමයි කියන යාගේ වැඩ කරන්නේ මා පමාද මනුනුන් ජේත එහින්දා ප්‍රමාදවෙන්ට එපා මා කාමරති සන්තවන් මේ ප්‍රමාදයට හේතු වෙන කාමයන්ගෙන ඇලෙන්ට එපා අප මාත්තෝහි ජහයන්තු අප්‍රමාදීව මේ ධරමය ඔබ පුරුදු කරගත්තුත් පප්පෝති විපුලන් සුකන් ඔබට මහත් වූ සැපයක් ඇති කරගට පුළුවන්ගේ කවද මෙහම වදන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ. පමාදන් අප මාදයන යදා නූදති පණ්ඩිතූ. ප්‍රමාද ප්‍රමාදය කියන දෙක මේ බුද්ධිමත් ශ්‍රාවකය මැනමින් දකිනවා. ඔහු යම්දවසක ප්‍රමාදය කියන එක දුරුකරන්නේ අප ප්‍රමාදයෙන්මයි කියනවා. ප්‍රමාදයනක දුරකරන්වන්නේ විගතුන මොකකිද. අප ප්‍රමාදීමයි අපි හිතුම අපට වැරදුන අපේ ජීවිත අපිට වැරදීම් සිද්ධ වුණ ප්‍රමාදය හින්දා. ප්‍රමාදී කියනික දුරකරගන්ඩ කැමති කෙනා. තමම් ප්‍රමාද වනා කියෙ ගැන හූල්ල හූල්ල හිටියට ඒ ප්‍රමාදී දුරු වෙන්නේ. ප්‍රමාධී දුරුවෙල යන්නේ කුමකින්ද අපත්‍රමාදයෙන්මයි. බුද්ධිමත් කෙනා, ප්‍රමාදී බව අප්‍රමාදය මුල්කරගෙන දුර කරලදානවා. පඥ්ඥා පාසාද මාර එහ අසෝකෝ සෝකිනින් පජන් ඊට පස්සෙ කරන්නේ අප්‍රමාදය තුළින් ඔහු ප්‍රඥාවනම් වූ ප්‍රාසාදයට නැගගන්නවා. ඒ ප්‍රාසාදයට නැගලා මේ ධර්මය තුළින් නසාගත්ත සෝක ඇතිව. ශෝකී ජනත දදිහා ඔහු බලනව හරියට මේ වගේ නව පබ්බ තට්ටෝව බොහුම්මට්ටේ දීරෝ බාලයේ අවක්කති. පර්වතයක්කට නැගගත්ත නුවනැති මනුස්සක්. ඒ පර්වතය උඩේ ඉඳලා පහල මිනිසු දිහා බලනෝ වගේ. අප්‍රමාදීව ධර්මය හැදිරිච යුත්තමය වූ. ධර්මයෙන් සැපේට පත්වෙල ප්‍රමාදී බාලයන් දිහා බලනවා කියනවා. අපප්‍රමත්තෝ පමත්තේු සුත්තේසු බහුජාගරු, අල සංවසීගස්සු හිත්වායාතිසුමේදසු. සුන්දර නුවනින් යුක්තකිනා ප්‍රමාදී යුදවියාතරි අප්‍රමාදීවයින්නවා. නින්දේ ගැලුණු අයාතරි නොදිී නොනිද දර්මය හැසිරෙනවා. ඔහුඇ අමානිවන නම්මූ සුන්දර තැනකරා යන්නේ දුරුවල අශ්වයන් ව පරදවා වේගෙන් දුවන ජව සම්පන් අශ්වය වගේන සපංවතුනි මේ ධර්මය අදෝ බානවා මේ ධරමය ඇසූ වේලේ පටන් අධිෂ්ඨාන කර ගැන්ට මේ ලෝකයේ ඉන්න දුරුවල අශ්වය වගේ ප්‍රමාදීව ඉන්න මිනිසුන්ව පරදවා. මම අප්‍රමාදීව ධර්මය හැසිරෙන ජවසම්පන්න ආශ්වයෙක් වගේ වෙනවා කියන. අප්‍රමාධදියෝම ඉගෙනගන්න ධර්මයන් වල ඔබ යෙදෙන්න. දම්මෝසද වැඩසටහන් මාලාවේදීම ඔබට කොයිතරන්නම් වැඩියුතු කුසල් ගැන අපි මේ වෙදීම කියලදන්න තියෙනවාද. ඒනිසා ඒ එහපු කුසල් දහම් තුළ තමන් නොපමාව ෙදීම තමයි ධර්මය හැසිරීම කියලා කිය බුදුරජාන් වහන්සේ දේශනා කළ මෙහෙම ගාතාව තප්පමාදයන මගවා දේවානන් සෙට්ටර් සංගත්තු. මගමානවක කියලා මනුස්සුලෝකකිඉන්න කාලේ අප ප්‍රමාදීව ගුණදහම් දියුණුකරු පිහින්දා තමයි කියෙනවා එ මගමානවක මරණින් මත්ති දෙවියන්න අතර ශ්‍රේෂ්ඨ වූ තෞතිසාගේ සක්දවි වෙලා උපන්නේ එහින්ද අප්‍රමාදම් පසන්සන්ති බුදුවරු ප්‍රසංසා කරන්නේ අප්‍රමාදය කියනවා පමාදෝ ගරහිතෝ සදා ප්‍රමාදී බවට බුදුවරු හැමදාම ගරහන්නේය අප්‍රමාද රතුව භික්කු පමාදේ භයදස්සිවා යම් භික්‍ෂුවක් අප ප්‍රමාදී බවට සතුටුනම් අප්‍රමාදය එලෙනවනන්. ප්‍රමාදී බවයි භයදකිනවනන්. ප්‍රමාදී බවයි භයදකිනුවන් කල කියන්නේ ඔන්න අපිහිතු වූ අදමීම් දහම් කතාව කෙනෙකුට හන්ට ලැබෙන්නේ වැරදි අඩුපාඩු සහිත කෙනෙකුට මුලින් බන හන්ට ලෙබෙන්. බය ඇති කරගන්නට ඕන වැරදි අඩුපාඩු සහිත බව අපේ ජීවිතේ දුගතියට යරගෙනයන්නේ. වැර අඩුපාඩු සහිත බව අපේ ජීවිතය අයහපතට යරගෙනයන්නේ. අපිතු ඔන්න වැරදි අඩුපාඩු සහිතව ඉන්න කෙනෙක් මේ දහම් කතාව හනකොට එය අදහසකටාව කියලා මෙහෙම හරිම මගේ තය අඩුපාඩු ක්කොම්මන් තාවව උරුද්දක හදාගන්න. ැනටම මෙහෙම ඉඳල තව ුරුද්දකින් ම පටන්ගන්නව වැඩසටානවලට ගිහිල්ල. කෝම අතහෙරල දරම හෙසිරෙන් එහම ැත්තන් ගෙනෙන් හිතනව කියල හිතතුම මේ කාලි කොරෝණනි කොරෝනවරින් පස්සෙම පටගන්නව ධර්මය හැසිරෙන්න කියලා. පින්වතුන ජීවිතයේ ට එහෙම නිෂ්ටාවක් දෙඩ පුුවන්ද. අපි දන්නේ නේ අද අපි මෙහෙම ජීවත්වනාට හේට් මැරහිත කියලා. ඒහින්දා, නොුවන තියෙනවනම් කෙනෙක් කරන්නේ. අප්‍රමාදය ඇලෙනවා ප්‍රමාදයේ බයදකිනවා. අන්න එබධ උදවේ තමයි කියනවා. හැම දෙයක්ම දවාගෙන අලුකරගෙන යන ගින්නක් වගේ. තමන්ගේ සියලු කෙලෙස්ටික දවල මේ ජීවිතය සැබෝත් කරගන්නේ. අපමාද රතුව භික්කු භික්ෂුවක් අප්‍රමාදය ඇලෙනවා නං. පමාදේ බයදස්සිවා, ප්‍රමාදී භවේ බයදකිනවානං. අභබ්බෝ පරිහානාය, මේ ශාසනය තුළ ඔහු පිරිහෙන්ට නොසුදුසුයි. නි්බානස්සේව සන්තිකයේ ඔවුම් සිටින්නේ. බුදු පසේ බුදු මහා රහතුම් නිවී සැනසුන නිවන සමීවේමයේ කෙලයි භාගිතුන් වහන්සේ දේශනා කළේ නිසා පින්වතුල්ලාට මේ ධරමේ මුණ ගෙහුණු මොහොතේ. ධරම ඔසුව සියලු රෝග නසන අවෂසද මුණ ගේි මොහොත අප්‍රමාදිීව ඒ ඔසුව පානයකොට. ජීවිත සැපුවත් කරගන්ට වාසනාව ලැබිත්වා, සාදු, සාදු, සාදු. අප රැස් කළ සියලු පුුණි ධර්මයන් පළමුකුට සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය අසේ සුරින් දිව්‍යාශ්චරයින් වැඩේවා දෙවියන්ගේ රැකවරණ අප හැම දෙනාට දෙවියෝ සලසත්වා දෙවියෝද සංසාරදුකින් අත මිදිත්වා සාදු, සාදු සාදු රැස්කර ගැන්ටේ දනු සියලු පුන්නේෙ ධැරමයන් ගුරුදවෝොත්තම පරම්පූජනය පින්වල් ලොකස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුුණාවාසී රටලෝකවාසී මහා සංගරුවනටත් පින් අනුමෝදැන් වෙත්වා. පින්වත් මෑණියනෙන් වහන්සේලාටත් ඇවිදි අපේක්සාාවෙන් සිටට පින්වතුන් හැම දෙනාට පින් අනුමෝදංග ගෞතම සාසනයේ. ඇතු ආාරය සතති ධරමය අවබෝධ වෙත්වා සාදු සාධ සාධ රැස්කර ගැන්ට ේදනාව වූ සියලූ පුුණි ධරමයන් අද මේ ධර්ම දේශනාවේ අනුග්‍රහය දරණ ඒ පිංවතුල්ලාගේ නමින් මියගිය බන්ධුවතිී මෑණියන්ට ෆ්‍රැසිනා ොක්කු හෙට්ටි ආරච්චියම්මාට කරණලා ලොකු හෙට්ටි ආච අම්මාට අමරදාස රනසිංහ බා්පාට අනුමෝදන් වෙත්වා නමින් මේගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ම ඥාතිීන්ගේ පරලෝ ජීවිත සුකී සූපත් භාවටම පත්තිත්වා මේ දුක්කිත සංසාරගමනින් ඉතාඉක්මනින්ම නිදහස්විත්වාකි නදාසිං සාධකාර පවත්වල පින් අනුමෝදන් කරන්න රැස්කරගන්ට යතුුණු සියලු පුුණ්ඩි ධරමයෝ අද දම්මෝසද සද්ධර්ම දේශනාවට දායකත්වේ දරන ඇමෙරිකාවේ පදිංචි පින්වත් නිශ්ෂංක නිරෝෂණන් ජයවර්ධන මහත්මාටත් එරන්දි මාලා කොළවර්ධන මහත්මයටත් හසිනී දියණටත් අනුමෝදන් වෙත්ව අනුමෝදන් විත්වා. එයගේ සුජීවත්ත සිටින දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ගුරුවර ඥාත හිතමිත්‍රාදී නැතුළු, සෑමසිරු දෙනාට මේ පිනේ ආශිරවාදය තෙරුවන්ු සරණ දෙවියන්ගේ ආශිරවාදය. නොඩුව සැලසිත්ව නිදුක් නිරෝග සුවපත්භාවේ චිරජීවන සම්පත්වීම වෙත්වා ශ්‍රද්ධහ මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත් ශ්‍රද්ධහ කාරුවන්ඩලේ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා සුපින්නත් ඔබ හැම දෙනාටත් මේ පින් අනමෝදන් වෙත්ව සියලු දෙනාට මේ පිංවල ආශිර්වාදීන් සුවසේ ධර්ම මේ හැසිරෙන්ට වාසනාවල බේවා අප්‍රමාදය නම් වූ උතුම් ගුණේ දියුණු කරගන්නට ලැබේවා. ඔබට ගෞතුම ශසනී චතුරාරය සත්ත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාම ලැබිත්වා. හැමදිනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය. මෙවැනිවටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTube ජනලයේ සබස්ටයි් කර සීනුව ලකුණු ඔබන්න.